ගහකොළ අතරේ හුස්ම හොයන රේඩියෝ යාත්‍රිකයා www.rushifm.lk මානව කේන්ද්‍රීය නොවන හෘද ස්පන්දනය ක්‍රොප් ක්ලිනික් පස්වරු දෙකක් තුනක් අතර කෘෂි FM channel කරන්න. ආයුබෝවන්. සූදානම් වෙන්නේ කෘෂි රේඩියෝ ක්‍රොප් ක්ලිනික් වැඩසටහන ආරම්භ කරන්නට. ආරාධනා කරනවා ක්‍රොප් ක්ලිනික් වැඩසටහනත් එක්ක එකතු වෙන්නට, එන්නට කියලා ඔබේ දැනුම තව තවත් පෝෂණය කරගන්නට. හිතවතුනි, ඔබ නිරන්තරයෙන් වෙළඳ පොළට යනවනේ, කඩේට යනවනේ. කඩේට ගිහිල්ලා ගේනවා ඔබේ එදිනෙදා ආහාර වෙලට අවශ්‍ය වෙන හාල් ටික, පොල් ටික, එළවලු, පළතුරු, පලා වර්ග. මේවා අතුරින් අපි එළවලු, පළතුරු, පලා වර්ග පිළිබඳව කතා බහ කරොත් ඔබ මේ ශරීරයට පෝෂණය සඳහා ගන්න, ශක්තිය සඳහා ගන්න දේවල් තමයි ඔබ මේ ගෙනල්ලා තියෙන්නේ. ඔබ හිතනවද ඔබ අතට අරන් මිලදී අරගෙන තෝරගෙන මේ ගේන දේවල් වල අපි මේ නිරන්තරයෙන් මේ දිනවල කතා බහ කරන වස විස පිළිබඳව මේ දේවල් මේ වගේ අන්තර්ගත නැහැ කියන දේ ඔබට විශ්වාසද? ඔබ මේ උයලා රස කරලා ආහාරයට ගන්න මේ දේවල් වල පෝෂණය ඔබට 100%ක්ම ලැබෙනවද? ඔබේ සිරුරට නිරෝගීකමක් මේ ආහාර වේලකින් ලැබෙනවද? අන්න ඒ ප්‍රශ්නේ ඔබට මතුවෙලා නැද්ද? මතු වෙලා තියෙනවා නම් අන්න ඒ ප්‍රශ්නෙට පිළිතුරුයි අද අපි ලබා දෙන්නට සූදානම් වෙන්නේ. අපිට පුළුවන් අපේ ගෙවත්ත ලස්සනට හදාගන්නට. ඔබේ ගෙවත්ත දැනටත් බොහොම පිළිවෙලට ලස්සනට ඇති. මල් පැල හිටවල ඇති. අතරින් පතර පළතුරු ගහක් දෙකකුත් හිටවල ඇති. හැබැයි අපි මේ මල්වත්ත, පුංචි ගෙවත්ත පෝෂණය පිරුණු ගෙවත්තක් කරගන්නේ කොහොමද? එහෙම නැත්නම් ඔබේ පිගානට හොඳ පෝෂණීය එළවලු, පළතුරු, පලා වර්ග ටිකක් එන ගෙවත්තක් කරගන්නේ කොහොමද? අන්න ඒ පිළිබඳව මූලික පසුබිම සකසන්නයි අද අපි සූදානම් වෙන්නේ ක්‍රොප් ක්ලිනික් වැඩසටහන හරහා. මේ දේ හොඳට ශ්‍රවණය කරගන්න, අවධාරණය කරගන්න ඔබේ ජීවිතයට බොහොමත්ම වටින කරුණු කාරණාවන් තමයි අද අපි ඔබට දිගහරින්නට යන්නේ. මේ ගැන අද අපි කතා කරන්නට අපේ මැදිරියට කැඳවගත්තා ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේ කෘෂිකර්ම උපදේශක නාලක හේරත් මහත්මයා. නාලක මහත්මයා, අයිබෝවන් ඔබට. අයිබෝවන්. නාලක මහත්මයා, මොකක්ද ගෙවත්තක් කියන්නේ? ඇයි අපි ගෙවත්තක් නිර්මාණය කරගන්නට ඕනේ? ඔව්, ඇත්තටම අපි අවට වටපිටාව තමයි ගොඩක් දුරට ගෙවත්ත කියන්නේ. ඒ කියන්නේ අපි මේක අද ඊයේ එහෙම නැත්තම් මේ මෑත කාලින වටපිටාවක් නෙවෙයි. අපි සලකා බැලුවොත් එහෙම ඈත අතීතයේ, කියන්නේ ගොඩක් අපි ඉස්සර අපේ මුතු මිත්තන්ගේ කාලේ ඉඳලා මේ අපිම මොනවා හරි ගෙදර දොර වටපිටාවේ වවා ගත්තා. ඒ කියන්නේ අපේ සංස්කෘතිය තිබ්බ වැවයි, දාගබයි, ගමයි, පන්සලයි, ඒ වටපිටාව තමයි තිබ්බේ. ඉතින් ඒ වටපිටාවත් එක්ක අපිට අවශ්‍ය ආහාර සුරක්ෂිතතාවය කියන එක උපරිමම තිබ්බා. ඒ කියන්නේ කුඹුරෙන් වී ටික ගත්තා. ඊළඟ හේන් වගාව තිබ්බා. හේන් වගාවක් තිබ්බා. මේ හේන් වගාව ආශ්‍රිතව කුරක්කන් ටික, බඩරිඟු ටික, තල ටික, ඒ වගේ භෝග ටික අපි ගෙදට ගත්තා. ඒ ධාන්‍ය භෝග ටික ගොඩක් දොඩට ගෙදට ගත්තා. සමහර විට අල භෝගත් ඔය ආශ්‍රිතව එක කැලින් අපිට ගන්නවා. එහෙම නැත්තම් එහෙමවත් අපි ගත්තා. ඊට අමතරව ගේවට වටපිටාවත් අපි හදාගෙන තිබ්බා ආහාර සඳහා. ඒ කියන්නේ අපිට හේන සමහර විට සවුත් වුණොත් එහෙම අපේ ගෙදර තියෙන වටපිටාවේ තියෙන ආහාර ටිකක් කියනවා. ඉලුලු ටික, මුකුණන් ටික, ගොටුකොළ ටික, තම්බලා ටික, එහෙම නැත්නම් අල භෝග ටික. අල වර්ග අපේ ගොඩක් තියෙන, අල වර්ග 50 ගාණක් විතර තියෙනවා. සමහර ඊටත් වැඩි වෙන්න පුළුවන්. ඊළඟට එළවලු වර්ගත් අපි කතා කරනවා විශාල එළවලු ප්‍රමාණයක්. ඉතින් ඒවත් අපි වටපිට, ඊළඟට පලා වර්ග ටික, ඊළඟට ඒ වගේ ලොකු වටපිටාවක් එක තමයි අපි ওই ගෙවත්ත කියන ගෙවට ගෙවවට වටපිටාව අපේ තිබ්බේ. එතකොට ඒකෙදි ඒ කාලේ අපේ ගත්තාම අපේ ලෝකේ කතා කරනවා මහනුවර ගෘහසිත වනවගාව කියලා. ඒ කියන්නේ මහනුවර ගෘහසිත වනවගාවේදී අපි කතා කරන්නේ ඒ ගේ අවට තිබ්බ ස්වම්පෝෂිත ආර්ථික රටාවක්. ඒ කියන්නේ ස්වම්පෝෂිත ආර්ථික, ඒ කියන්නේ මහනුවර, කෑගල්ල, ඒ වගේ රත්නපුර, ඒ වගේ පළාත්වල ඕක හොඳටම තිබ්බා. ඒ කියන්නේ නිවස තිබ්බා. නිවස ආශ්‍රිතව අපේ දැන් අවුරුදු 30-40කට ඉස්සලා මේක හොඳටම තිබ්බා. අපේ අත්තම්මල, අත්තල සීලගේ කාලේ ඒක ක්‍රමක්‍රමයෙන් දැන් අඩු වෙගෙන ගිහින් තිබ්බා. ඒක තමයි මේ අපි දැන් යන්නේ. ඒ කියන්නේ අපේ ස්වම්පෝෂිත තිබ්බේ ආර්ථික රටාවේ, ඒ ආර්ථික රටාවකට අපි
යම් මට්ටමකට ඔහු අපි තියෙන පොඩි ඉඩ ප්‍රමාණයෙන් හරි එතනට යන්න පුළුවන්ද කියන එක තමයි මේ අපි හොයා බලමින් පවතින. ඒ කියන්නේ එතනට යමු කියන එක තමයි මේ උත්සාහ කරන්නේ. ඒකට අපේ තිබ්බ පරිසරය තිබ්බා, ගේ තිබ්බා, ගේ අවට පරිසරය තිබ්බා, ඊ ආශ්‍රිතව කිරිගව පාලනයක් තිබ්බා. ඒතකොට කිරිහරක් සමහරට 10 15 20 හිටියා. ඒතකොට කිරි ටික ගෙදරට අවශ්‍ය කිරි ටික ආවා, වැඩි කිරි ටික විකුණවුවා. ඊළඟ ගොම ටික තියෙනවා, ගව මූත්‍රා ටික තියෙනවා ඒ ආශ්‍රිතව. එතකොට ඒ ආශ්‍රිතව පලා කොටුවක් සමහරට තියෙනවා. ඒකෙන් පලා වර්ග කොටුකොළ මුකුළු වෙන කංකුන් නිවිති සාරණ ඔය කියන හැම වර්ගයක්ම තිබ්බා. කිරි අල වර්ග ටික, අබැල් අල වර්ග ටික තිබ්බා. වැල් අල වර්ග ටික සමහරට ඒ ගස් වලට ගිහින් තිබ්බා. ඊළඟට කිතුල් ගස් තිබ්බා. එතකොට කිතුල් ගහක් ගත්තාම මේ කිතුල් ගහ ආශ්‍රිතව පැණි ටික හැදෙනවා, හකුරු ටික හැදෙනවා. එතකොට ගෙදරට අවශ්‍ය ඒ ටිකත් අපි එතනින්ම හදාගත්තා. එතකොට සමහරට මාළු ටික සමහරට පිටින් ගේන්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒකත් ඇලක් දොලක් ගංගාවක් තිබ්බනම් ඒකෙන් අපේ මුතුන් මිත්තෝ එහෙම නැත්නම් අපේ සීල වැඩි කල් නැහැ. හොඳට හිතලා බලන්න දැන් සමහරට මගේ પરම්පරාවට ඉස්සෙල්ලා අපේ තාත්තලාගේ પરම්පරාව, අපච්චිලාගේ પરම්පරාවට එක પરම්පරාවකට එහෙන් ඕක හොඳටම අත්දැකපු එකක් අත්දැක්කා. ඒ කියන්නේ ඒ සීයලා ඊළඟට අපේ තාත්තලා ඒ પરම්පරාව දෙකේ ඕක හොඳට අත්දැකලා ඒක තිබ්බා. හැබැයි එතනින් එහාට තමයි මේ ඊළඟ પરම්පරාවට එනකොට තමයි ඕක අපෙන් ගිලිහිලා ගින්න. ඔව්. අපෙන් ගිලිහෙන්න හේතුවක් වෙන්න ඕනේ නාලක මහත්මයා නාගරීකරණය සහ අපේ ජීවන රටාව කාර්යබහුල වෙනවා. ඔව්. කාර්යබහුල වෙනවා. හැබැයි අපිට මේ කාර්යබහුල වුණා ඇත්තටම මම කතා කරනකොට අපි හොයලා බලමු මොකද්ද මේ අපේ මේ කාර්යබහුල සමාජ. සමාජය තුළ ඇයි බැරි අපිට මේක යම් මට්ටමකට ගොඩනගා ගන්න? ඒ කියන්නේ දැන් අපිට ගොඩකොළ පඳුරු කිහිපයක් පොඩි පාත්තියක් ඇයි අපිට හදාගන්න බැරි? මුකුලන පාත්තියක් දෙකක් හදාගන්න බැරි? හොඳටම කල්පනා කරලා බලන්න ඔබම අපිට ගෙදරකට අවශ්‍ය ගොඩකොළ මුකුලන අපි සතියකට කීයද මිටි ගේන්නේ? ඒතකොට අපිට ඒ ගේන මිටි ටික, ඒ ගේන ප්‍රමාණය අපිට ගෙදරදී හදාගන්න කොච්චර පොඩි ඉඩ ප්‍රමාණයක්ද ඕනේ? ඈ ඊළඟ කතුමුරුංගා ගහක් හරි අපේ තිබ්බනම් ඒකින් අපිට ඇත්තටම කතුමුරුංගා ගස් දෙකක් අපිට හදාගත්තනම් මම හිතන්නේ කොළ එළවලුවක් විදිහට ඒක හැමදාම උනත් කන්න පුළුවන් නේද? ඉතින් නිසා ඒක අපි ඒකට ලොකු පොහොර ප්‍රමාණයක් දාන්න කතුරුංග ගහක් දෙයක් හදාගත්තොත් ලොකු මේ ප්‍රමාණයක් දාන්න. ඇත්තට මේ අද අපි කතා කරමු මේකේ තියෙන ප්‍රයෝජන ගත්තාම ඇත්තටම වස විසින් තොර ආහාර වේලක්නේ අපි බලාපොරොත්තු වෙන්නේ. ඇත්තට අපි කඩෙන් ගේන එළවලුවක හරි පළතුරක හරි මොනවද තියෙන්නේ කියන එක අපි පොඩි බයකුත් තියෙනවා. ඇතර ඒ ගේන ආහාරයේ මොන වස විස ගහලා මොනවද කරලා තියෙන්නේ කියන එක අපිට ඇත්තටම ලොකු ප්‍රශ්නයක්නේ. ඉතින් එතකොට ඒකට විසඳුමක් වෙනවා ඒක. ඊළඟට හොඳ පෝෂණීය, ඒ කියන්නේ අලුත් නැවුම් එළවලුව පළතුරක් ගන්නකොට පෝෂණීයගේ උපරිමයෙන්ම අපිට ඒක පාවිච්චි කරන්නත් පුළුවන්. පොඩි දරුවෙක්ට උනත් දෙනකොට 10000 සතාවක් අම්මා තාත්තා හිතනවා කඩෙන් ගන්නකොට මේ පළතුර දෙන්න හොඳයිද නරකයිද මගේ දරුවට මේකෙන් මොකක් හරි ප්‍රශ්නයක් ඇති වේද සිරුරට කියලා. ඒ තරම් වසවිස අපේ රටේ තියෙනවා. පළතුරු වලට ගහනවා, එළවලු වලට ගහනවා. එළවලු වලට ගහනවා. මේ දේවල් අපිට ගෙවත්තෙන් හදා ගන්න පුළුවන් නම් තමයි වටින්නේ. වටින්නේ. ඒක තමයි ඒ අර අපි කතා කරන ඉන්නේ එතනට තමයි අපි යන්න ඕනේ. කියන්නේ දැන් අපි ඇත්තටම දැන් කිව්වා අපි ඇවිල්ලා සංකීර්ණ සමාජයකට මුහුණ දීලා තියෙනවා කියලා. ඔව්. ඇත්ත. සංකීර්ණ සමාජයකට මුහුණ දීලා තියෙනවා. හැබැයි අපිට කාලයක් වින් කරගැනීමේ හැකියාවක් නැද්ද? ගහකට වතුර ටිකක් දාගන්න, පොහොර ටිකක් දාන්න, පැලයක් හිටව ගන්න, පොඩි පාත්තියක් හදාගන්න නේද? ඒකට අපිට පොඩි කාලයක් නියන්නේ. ඇත්තටම අපි හවසට ගෙදර එනවනේ. හවසට ගෙදර ආව නැත්නම් සෙන්සුරාද ඉරිදා දවස් දෙකකින් එකක් හරි අපි ගෙදර ඉන්නවනේ. උදේට වැඩට යන්න ඉස්සෙල්ලා අපිට වතුර පොඩ්ඩක් දාගන්න පුළුවන්. හවස ගෙදර ඇවිල්ලා අපිට ගහකට වතුර පොඩ්ඩක් දාන්න මොනවා. අපි රෑ වෙලා ආවත් ඒ වෙලාවේ හරි වතුර ටිකක් දාලා ගහකට පොඩ්ඩක් සලකන්න පුළුවන් නම් අපි ගෙදර මල් පැලයක් හදනකොට අපි මල් පැලයක් හදන්න පුළුවන් නම් අපිට ඈ ගෙදරම අපේ හැම ගෙදරකම මල් පැල ගොඩක් කට්ටිය ගෙවල් වල තියෙනවා. ඇත්තටම මල් පැලයක් හදන්න පුළුවන් නම් එතන ඇයි ඒ එළවලුවක් හදන්න බෑ? මල් පැලයකට දෙන සාත්තුනේ අපිට එළවලුවකටත් දෙන්න තියෙනවා. ඔබේ කාලය කළමනාකරණය කිරීම තමයි එතනදි වැදගත් වෙන්නේ. එතකොට නාලක මහත්මයා කෙනෙක්ට හිතෙන්නට පුළුවන් දැන් ওই දේවල් කරන්නට පුළුවන් ඉඩකඩ තියෙන කෙනෙක්ට නම් ඔන්න කරගන්න පුළුවන්. හැබැයි මට ඉඩකඩ නෑ. මගේ ගෙදර තියෙන්නේ පොඩි ඉඩ ප්‍රමාණයක්. මං ඉන්නේ නිවාස සංකීර්ණයක. මං කොහොමද මේක කරන්නේ? ඇත්තටම අපි ඒ ගැනත් පොඩ්ඩක් කතා කරමු. ඇත්තටම අපි හිතමු අපි අපිට තියෙන පොඩි ඉඩ ප්‍රමාණයක්. හැබැයි අපිට කොරිඩෝ තියෙනවා කියන්නේ අපි කියන්නේ තට්ටු නිවාසයක් වුණා වෙන්න පුළුවන්. ඒතකොට තට්ටු නිවාසය අපිට පොඩි පොඩි තාක්ෂණිකරණු පොඩ පොඩ ඉස්සරහට යන්න වෙනවා. ඒ කියන්නේ ඒකට වතු ටික දාන්න වෙනවා, මූල මණ්ඩලය ගැන හිතන්න වෙනවා, පොහොර ටික ගැන හිතන්න වෙනවා, ඒකට අවශ්‍ය පෝෂණීය ප්‍රමාණය ගැන හිතන්න වෙනවා. එතකොට ඒකට
අපිට ඒ තියෙන සමහරට අපි හිතමුකු ගියවට වටපිටාව සමහරලට අපිට තියෙන්නේ පර්චස් 10ක් හෝ ඊට අඩු වටපිට වට ප්‍රමාණයක්. ඉතින් පොඩි වට ප්‍රමාණයක් තියෙනකොට ඒකේ හොඳින් ආලෝකය ලැබෙන තැන් තියෙනවා. අපි ගෙවත්තක් සැලසුම් කරනවා, අපි ගෙවත්තක් ගැන හිතනකොට ඒ ගේවට වටපිටාවේ සමහරට හොඳටම අවුව වැටෙන තැන් තියෙනවා අපි ඉඩමේ. හැබැයි සමහර තැන් තියෙනවා අඩු ආලෝකයක් ලැබෙන තැන්. ඒ කියන්නේ උදේවරුවේ සමහරට ආලෝකය ලැබෙන්නේ නැහැ, 12න් පස්සේ වගේ ආලෝකය ලැබෙන. නැත්නම් සමහරට උදේවරුවේ ලැබෙන ආලෝකය හවස්වරුවේ ලැබෙන්නේ නැහැ. ලොකු ගස් කීපයක් තියෙන්න පුළුවන්. ඒකට ඒකට වැටෙන ආලෝක අවුව ප්‍රමාණය අඩු වෙනවා. ඊළඟට සුළඟ ගැන හිතන්න වෙනවා. ඊළඟට අල්ලපු ඉඩමේ මේ හේවණැල්ල මේ ඉඩමට වැටෙන්න පුළුවන්. ඔය වගේ කරුණු තියෙනවා. ඊළඟට පස ගැන හිතන්න වෙනවා. ඊට පස ගැන හිතනකොට පසේ සමානට අපි ඒ පස ගැඹුරු නැති පසක් වෙන්න පුළුවන්. ගල් බරළු සහිත පසක් වෙන්න පුළුවන්. ඔය කාරණා ඒ සම්බන්ධයෙන් කතා කරමු. ඒ සම්බන්ධයෙන් අපි ඒව ගැන අපි ඉදිරියේදී හරි කතා කරමු. එතකොට පොඩි ඉඩක මොන හරි දෙයක් හදන අඩුම තරමේ අපි මූලමණ්ඩලය ගැන අපිට පොඩ්ඩක් හිතවුවොත් එහෙම ගහක මූලමණ්ඩලය ගැන හිතනකොට ගහක උඩට යන වට අපි කියමුකෝ මොනවාරි ගහක මූලමණ්ඩලයේ තීරණය වෙන්නේ එහි සාමාන්‍ය උඩ ඒ කියන්නේ පොළොවෙන් උඩ තියෙන ප්‍රමාණයට සාපේක්ෂව මූලමණ්ඩලය ගොඩක් දුරට යනවා ලොකු බහුවාචක සාකවල. ඒතර බහුවාචක සාකයක් කරනකොට අපිට ඒ වගේ මූලමණ්ඩලයක් ගැන හිතන්න පුළුවන්. ඊළඟ කෙටි මුල් තියෙන පලා වර්ග ඒ වගේ දේවල් හිතනකොට ඊළඟට සමහරට මිරිස් පඳුරක්, ඊළඟට මාළු මිරිස් පඳුරු කිහිපයක්, ඊළඟට බටු මිරිස් තක්කාලි වගේ වගේ හිටවන පොඩි මූල මණ්ඩලයක් ඕනේ. ඒකට ඇත්තටම අඩියක්වත් අවශ්‍ය නැහැ නේ ඒකට පස් ප්‍රමාණය. එතකොට ඒ වගේ පොඩි ඉඩ ප්‍රමාණයක මූල මණ්ඩලේ පොඩි වට ගමන් කරන්න පුළුවන් අපිට පෝච්චි වල. ඉවතලන සමහර විට ඉවතලන බෑග් ඕන තරම් තියෙනවා. ගෙදරට ගේන ඕන තරම් පොලිතින් බෑග් තියෙන්න පුළුවන්. අපි හාල් ගෙනියන මලු තියෙනවා. හාල් ගෙනියන මලු තියෙන්න පුළුවන්. නැත්නම් රසකර ආහාරයක් ගෙනියන අයිස්ක්‍රීම් වගේ ආහාරයක් ගෙනියන චොට ඕන ප්ලාස්ටික් භාජනයක් අපි ළඟ ඉතුරු වෙනවා. මේ ප්‍රයෝජනෙට ගන්න පුළුවන් නේද? අනිවාර්යෙන් පුළුවන්. ඒතකොට ඒකේ ওই කියන අපිට පුළුවන් නම් කාබනික පොහොර කොටස් එකකට මාතෘ ප්‍රස් කොටස් එකක් අපිට ගෙවත්තෙන් කොහේ හරි තැනකින් පොඩ්ඩක් හුරලා ගන්න පුළුවන්. අපි අතු ගාලා අයින් කරන රොඩු තියෙන දණක් තියෙනවා. ඒතකොට එතනින් අපිට ඒව ටික එකතු කර ගන්න පුළුවන්. ඒ සමහර රොඩු ටික පුළුස් වෙනවා. අන්න එතන දැන් වැරද්ද. අපිට දැන් අපි මේ આવට අපි දැන් මේ සමාජය ගැන කතා කරපුවම ඇත්තටම අපේ කට්ටියව පුච්චනවා. හැබැයි යාපනයේ අපේ ජනතාව ගැන අපි කල්පනා කරපුවම ඊ කට්ටිය අඩුම ගන්න ඊ වැටෙන කොලයක් තමන්ගේ ඉඩමේ එළිය තිබ්බත් ඒක තමන්ගේ ඉඩමට ඒක දාගන්නේ. ඒ කියන්නේ ඒ තරම් ඒක වටනවා කියලා ඒ කට්ටිය දන්නවා. තමන්ගේ වගාවට ඒක එකතු කරන්නේ. කොල එකක්වත් විසික් කරන්නෙත් නැහැ, පුළුස්සන්නෙත් නැහැ. ඒක සම්පතක් විදියට ඒ කට්ටිය සලගන්නේ. ඉතින් අය අපිටත් පුළුවන් නම් ඒ දේ කරන්න. ඒ කොල ටික පුච්චන්නේ නැතුව අපි ඒක පාවිච්චි කරන්න පුළුවන් නම් අපිට ඒක ඇත්තට කොම්පෝස්ට්යක් හදාගන්න පුළුවන්. පොඩි කොම්පෝස්ට්යක් හදාගෙන ලැන් අඩුම තරමේ කොම්පෝස්ට්යක් හදන්න ඕනේ. ඒ කොල ටික එකතු කරලා මොන හරි තැනකට දාලා ගොඩ කරලා වහලා තියන්නකෝ. ඊනවත් ඒ ටික එකතු කරලා වතුර පොඩ්ඩක් දාලා ගොම පොඩ්ඩක් දාලා හරි මොන හරි ටිකක් දාලා ගොමක් නැත්තම් ඒකෙන්ම මුහුන් ටිකක් ඒ කියන්නේ දිරපු කොම්පෝස්ට් පොඩ්ඩක් ඒකට කලවම් කරලා වතුර පොඩ්ඩක් දාලා වහලා තියන්නකෝ. ඒත් ඇතිනේ ඒකත් දිරනවනේ. අපිට සති දෙකක විතර ඒක පොඩ්ඩක් පෙරලා ගන්න බැරි කමක් නැහැ නේද? දිරන්නේ නැති ඒවා අයින් කරලා දිරන ඒවා ටික එකතු කරලා අපිට පුළුවන් එතන පොඩි පොහොර ටිකක් හදාගන්න. අපි ඒක තමයි කරන්න ඕනේ. සබාධාමෙන් අපිට වසවිස දෙන්නේ නැහැ. අපි තමයි ඕවා එකතු කරගන්නේ. එකතු කරගන්නේ. ඉතින් ඒක නිසා අපි මේ තීන දේ ප්‍රයෝජනය ගැනීම තමයි ප්‍රධාන දේ. මම ඊළඟට ගෙවත්තේ අපේ තියෙන සාමාන්‍ය අපේ ගෙදර වටපිටාවේ ගැන සලකනකොට ගෙවත්තක් සැලසුම් කරනකොට ඒකේ තියෙන පොඩ්ඩක් කාරණා සම්බන්ධයෙන් පොඩ්ඩක් හිතාගන්න. නාලක මහත්මයා, එතකොට අපි ගෙවත්තක නිර්මාණය කරද්දී හිතන්නට ඕන කරුණු කාරණාවන් කිහිපයක් තියෙනවා. මේ ගෙවත්තට ඕන අංග කිහිපයක් තියෙනවනේ. මේ ගැන අපි අවධානය යොමු කරන්නට අවශ්‍යයි. දැන් සමහර ශාක වර්ග තියෙනවා හෙවනට බොහෝමත් ප්‍රියයි. ඒ වගේම සමහර ශාක තියෙනවා හොඳට හිරුවෙලියට නිරාවරණය වුණොත් තමයි හොඳ අස්වැන්නක් ලබා ගන්නට හැකි වෙන්නේ. ඒ වගේම අපිට එදිනෙදා අවශ්‍ය වෙන පොහොර ටික ගෙවත්ත නිර්මාණය කරාට පස්සේ ගෙවත්තේ ශාකවලට අපිට යොදන්නට අපේ වටපිටාවෙන් හදාගන්න පොහොර වර්ග භාවිතා කරන්නට පුළුවන්. කාබනික පොහොර භාවිතා කරන්නට පුළුවන්. මේ කාබනික පොහොර නිෂ්පාදනය කරන්නට හදන්නට වෙනම ස්ථානයක් අපි හදාගන්න ඕනි. මේ පිළිබඳව අවධානය යොමු කරමින් අපි කතා බහ කරමු නාලක මහත්මයා. මේ ගෙවත්තේ සැකැස්ම කොයි විදිහටද තියෙන්නට ඕනි කියලා අපි ඉස්සෙල්ලා අපි දැන් මොකද්ද මේ ගෙවත්ත තියෙන ගෙවත්ත සහ ගෙවත්ත අවට තියෙන වටපිටාව ගැන අපි පොඩ්ඩක් අපි ඇත්තටම ඉස්සෙල්ලා හිතන්න බෑ. ඉතින් අපේ ගෙදර තියෙනවා, නිවස තියෙනවා. නිවස ආශ්‍රිතව සමානට අපිට ලිඳක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් දැන්ට ජල ප්‍රබවයක් ගන්න මොකක් හරි ටැප් එකක් හරි ජල ප්‍රබවයක් තියෙන්න පුළුවන්. ඊළඟ ගෙයක්
ගෙයක් අවට අනිවාරෙන් තාපයක් හෝ වැටක් තියෙනවා. තකොට අපි මේ භෝග ගැන කල්පනා කරනට ඔන්නව ගැන මේ මේ කාරණු ගැන කල්පනාකාරය වෙන්ටෝ. ඉලාට අපි ඉස්සල කතා කර වගේ කුණු රොඩු දාන තැනක් තියෙනවා. ඒ කියන්නේ කොම්පෝස්ට් සාදීමට සුදුසු තැනක්. ඒ කියන්නේ අපේ ඉවත් කරන කොළොරොඩු ටික ඉවත් එකතු කරන තැනක් තියෙනවා. එතකොට එතන අපිට කොම්පෝස්ට් හදන්න පුළුවන්, කාබනික පොහොර ටිකක් නිපදවන්න පුළුවන් තැනක් එතන වලක් එතන ඉන්නේ. එතකොට පොලිතීන්, ඊයන් කොළ, වීදුරු කොළ අයින් කරන්න, වීදුරු කෑලි අරම ඒ තියෙන ඒවා අයින් කරන්න වෙනම තැනක් අපි හදා ගන්න ඕනේ මෙතනදී. ඊළඟ ගෙදරවට වැසිකිළියක් වගේ එකක් තියෙනවා. ඊළඟ භෝග වගා කරන වටපිටාව තියෙනවා. ඒ කියන්නේ භෝග වගා කරන වටපිටාවේ මල් වර්ග තියෙන්න පුළුවන්. අපි ඇත්තට මලංකරණ ස්ථානයන්නේ මෙතන හදාන්නේ. එතකොට මල් වර්ග තියෙන්න පුළුවන්, එළවලු පළතුරු වර්ග ටික තියෙන්න පුළුවන්, බහුවාසික භෝග ටික තියෙන්න පුළුවන්. ඒව ගැනත් අපි පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඇහැට ප්‍රිය වෙන විදිහට මේ දේවල් නිර්මාණය කරගන්න ඕනේ. එතකොට අපි ඒ තියෙන භෝග ටික අපි හිතමුකෝ උදාහරණයක් පලාවර්ග ටිකමුකෝ. එතකොට කතරගමගායකේ ඉඳලා ගොටුකොළ මුකුණ වෙන්න කංකුන් තම්පලා සාරණ වර්ග ටික, තෙබු වර්ග, කොහිල වර්ග, පෙනෙලේ වගේ නිවිති වර්ග එකිනෙකට වෙනස් නේ වගේ ලක්ෂණ. ඒතර අපිට ඒවා ඊළඟට ඒකේ තියෙන ලක්ෂණ ටිකත් අපි හිතන්න ඕනේ. ඒ කියන්නේ ඒක භෝගේ වැඩිපුරම අස්සන්න ලබා දෙන්නේ මොන වගේ තැනකද හැදෙන්නේ. නිවිති සම්පූර්ණයෙන්ම ආලෝකයේ ලැබෙන තැනක හැදුණොත් උපරිම අස්සන්නක් ඒකේ ලබා දෙනවා. ඒ කියන්නේ සමහර යම් ආලෝකයක් ලැබුණත් ඒකේ හැදෙනවා. තෙබු වර්ගයක් ගත්තාම ඒක මොකද වෙන්නේ? තෙබු වර්ගය එකක් අපිට හිවන තැනක හැදුවත් ඒකේ ඒ ගහ ලබා දෙන අස්සන්න උපරිම අපි ලබා දෙනවා. අපි අලබෝග ගත්තාම බතල වගේයක් ගත්තාම, බතල කිරියල වගේයක් ගත්තාම සාමාන්‍ය හොඳ අවුවක් වැටෙනවා නම් ඒකේ උපරිම අස්සන්නක් දෙනවා. හැබැයි ඒක යම් ආලෝකයක්. ඒ කියන්නේ දවසේ ආලෝකයේ පැය 12ක් ලැබෙනවා නම් පැය 6ක් 7ක් පැය 5ක් ලැබුණත් මොන හරි අස්සන්නක් දෙයි. ඒ කියන්නේ බතල වර්ග ටිකක් අපි දාගන්න පුළුවන් නම්, ඒ කියන්නේ මුකුත්ම නැත්තම් හිවන තැනක හරි ඒකෙමුත් මොකක් හරි අස්සන්නක් අපිට ලැබේ. හරි. ඒ කියන්නේ ඒව ගැනත් අපි හිතන්න ඕනේ. ඒ කියන්නේ සේවන ප්‍රිය කරන භෝග, හොඳට අවුව වැඩෙන භෝග, ඒව ගැන. ඊළඟ පළතුරු වර්ග ගැන හිතමු. ඒතකොට පළතුරු වර්ග ගත්තාම පළතුරු වගේ කියන එක ගොඩාක් දුරට හොඳට අවුව වැඩෙන තැනක තමයි හැදෙන්න ඕනේ. ඒතකොට ඒක බහුවාසික සාක්‍ය. ඒ බහුවාසික සාක්‍යකින් පළතුරු වර්ගකින් කොහොමද මලක් ඇති වෙලා ඒ මලකින් තමයි ගෙඩියක් ඇති වෙන්නේ, පළයක් ඇති වෙන්නේ. ඒතකොට ගෙඩියකින් පළදාවක් ඇති වෙනවා කියන්නේ හොඳට අවුව වැටෙන්න ඕනේ. ඒකෙකදී ප්‍රජනක වර්ධනය ඇති වෙලා ඒක මේ ප්‍රජනක වර්ධනයකින් පස්සේ ගෙඩියක් හදන්න. එතකොට ඒ වගේ භෝගයක් අපි තනක් ගැන හිතනකොට ඒක ගොඩක් දුරට හොඳ මූලමණ්ඩලයක් තියෙන, අපි කියමුකෝ හොඳට මූලමණ්ඩලයක් තියෙන තැනක අලිපේරපල රඹුටම් පැලයක්, අඹ පැලයක් වගේක් හිටවනවනම් හොඳට මූලමණ්ඩලයක් තියෙන තැනක තමයි ඒක හිටවන්න වෙන්නේ. සමහර එක අපිට පෝච් එකට ගන්න පුළුවන්. අපි ඉදිරියේදී කතා කරමු කොහොමද පළතුරු පැලයක් පෝච් එකට අරගෙන හිටවන්නේ කියන එක. ඊළට අන්නාසි වගේක් හේවන තැනක තිබ්බට යම් අස්සන්නක් දෙයි. හැබැයි හොඳට අවුව වඩනොත් උපරිම අස්සන්නක් ලබා දෙයි. පේර අපේ ගෙවත්තේ ওই කිනේ විදිහට කිසෙල් පඳුරු කිහිපයක්, ඊළඟ පැපොල් ගහක් දෙයක්. ඒ පැපොල් ගහක් වගේ එකක් හදාගන්න එක තියෙන ලොකුම වාසිය තමයි අපිට අවුරුද්ද පුරාම එකේ අස්සන්නක් ලබා දෙනවා. හැබැයි කිසෙල් ගස් කිහිපයක් හිටියොත් ඒකෙත් අපිට අස්සන්න ලබා දෙනවා. පඳුරක් විදිහට පාවිච්චි කරලා ඒක පඳුර පාලනය කරගත්තොත්, පඳුරු කිහිපයක් හදාගත්තොත් අපිට යම් කාලයකින් හැමදාම වගේ අස්සන්න ගන්න පුළුවන්. හැබැයි පැපොල් පැලයක්, පේර පැලයක් වගේ හදුවොත් මුළු අවුරුද්ද පුරාම ඒකේ අස්සන්න ලබා දෙනවා. ඊළඟ අන්නාසි ගහක්, අන්නාසි පඳුරු කිහිපයක් හදාගත්තොත්, අන්නාසි පේලියක් හදාගත්තොත් අපිට ඕන වැටක් වෙන දිගට ඕන අන්නාසි පේලිය හදන්න පුළුවන්. එතකොට ඒකේ ඒ වගේ එකක් හදාගත්තොත් ඒකට අපිට හෝමෝන දාලා, අපි ඉදිරියේදී කතා කරමු හෝමෝනයක් දාලා කොහොමද අපිට අවශ්‍ය අවස්ථාවේදී ඒකේ ගෙඩියක් හදාගන්නේ කියන එක. ඊළඟ කුළුබඩු භෝග අපේ ගෙදරට එකතු වෙනවා. ඒ කියන්නේ කුස්සිය ආශ්‍රිත ප්‍රදේශයකට අපිට කුළුබඩු භෝග ටික එකතු කරන්න පුළුවන්. ඒ කියන්නේ කුළුබඩු වලට අපිට කොච්චර ගෘහණියට ඕන වෙනවද, කරපිංචා ටික ඕන වෙනවද, රම්පෙ ටික ඕන වෙනවද, ඉඟුරු ටික ඕන වෙනවද, කහ ටික ඕන වෙනවද, ඊළඟ මිංචි කුරුඳු වගේ එකක්, කුරුඳු ගහක් දෙයක් අපේ මේ ගෙවත්තේ අපි හදාගත්තට පාඩු නැහැ. ඊළඟ ගම්මිරිස් ටිකක්, සේර පඳුරු කිහිපයක්, ඒ ටික ඒ තියෙන පොඩි ඉඩ කඩේ වුණත් කමන්නේ. අපි සමහර පෝච්චි වල අපිට වෙනවා, සේර වගේ එකක් අපිට බැරි කමක් නැහැ පෝච්චි වගේ හිටවන්න. ඉඟුරු කහ වගේ එකක් ඕන නම් පෝච්චි වලට යන්න පුළුවන් නේද? ඉතින් රම්පේ කරපිංචා වුණත් යම් ටිකක් රම්පේ කරනම් සාමාන්‍ය පොඩි පෝච්චි එකට වුණත් කරපිංචා වගේ එකක් වුණා ලොකු පෝච්චි එකට යන්න පුළුවන්. ගෙල ඉඩ කඩ අඩු වුණත් ඒක අපිට පොඩි ඉඩ කඩේ වුණත් අපිට ඒක ඇතුල් කරගන්න පුළුවන්. මීට අමතරව අපිට අපේ බත් ගසට කොස් ගස කියලා කොස් ගහ පාවිච්චි කරන ආහාර නැත්තම් අපි ඊළඟ එක තමයි අපේ ශක්ති ප්‍රභවයක් විදියට අපේ ප්‍රධාන ආහාරයක් විදියට කොස් පොලොස්. අනිවාර්යෙන් අපේ ගෙවත්තේ කොස් ගහ පොලොස් ගහ හිටව ගන්න පුළුවන්. එතකොට ඒකෙන්
අපිට අපේ ආහාර සුරක්ෂිතතාවය කියන එක උපරිම ඉන්නට දෙල් දෙල් ගහක් අපේ ඇත්තටම හිටවගෙන ඒක පාලනය කරන හදා ගන්න පුළුවන් නම් ඒකත් අපේ ඉඩමේ අපේ ගෙවත්තට එකතු කර ගන්න පුළුවන් පොඩි ඉඩමකට උනත් ඇත්තටම ෆාදලෝන් වගේ ඒවා තියෙනවා අපිට ෆාදලෝන් වගේ අපේ දෙපාර්ට්මන්ට් නිර්දේශ කරපු මේ කොස් ගස් වර්ග තියෙනවා කොස් වර්ග තියෙනවා කොත්මලේ කියලා එකක් තියෙනවා ඒ වගේ කෙටි කාලීනව කියන බද්ධ කරපු ශාකයක් අපේ ගෙවත්තට එකතු කර ගන්න පුළුවන්. දැන් බද්ධ පැලයක් හිටවනවා නම් මොන වගේ තැනකටද විශේෂයෙන්ම බද්ධ පැලයක් හිටවන්නට සුදුසු? අපිට ඇත්තටම ගොඩාක් ඉඩ අඩුයි කියලා හිතමුකෝ. එතකොට අපිට ඒ වගේ එකක් බද්ධ කරපු පැලයක් කොස් නම් ගොඩක් දුරට ප්‍රායෝගිකව මං හිතන්නේ කොස් හැකියාවක් තියෙනවා. ඊනට කොස් ගහක් කියන්නේ බිමකට එකතු වෙන්න ඕනේ භෝගයක්. ඊනට අනිත් පළතුරු වර්ග ටික බද්ධ කරපු පළතුරු පැලයක් අපිට පුළුවන් අනිවාර්යයෙන්ම පෝච්චුවට ටිකක් ලොකු පෝච්චුවට දාලා ඒක නඩත්තු කරගෙන ඒකට අස්සේ පොහොර ටික වතුර ටික වෙලාවට දීලා ඒක නඩත්තු කරගෙන හොඳ කප්පාදුවක් කරලා හොඳ ආලෝකයේ වැදෙන විදිහට අතු පියන හදාගෙන අපිට පුළුවන් ඒක නඩත්තු කරගෙන යන්න වගාවක් විදියට. ඊළඟට මීට මේකට අපි නාගරීකරණය වීමත් එක්කම අපිට සත්ත්ව පාලනය කියන කොටස අපෙන් ගිලිහෙනවනේ. නැත්තම් අපේ අත්තලා මුත්තලාගේ කාලේ වුණත් ඒ කාලේ අපේ අත්තර ඔය කියන්නේ එච්චර ලොකු කාලයක් නේ අවුරුදු 30-40කට ඉස්සෙල්ලා. ඒ කාලේ අපේ ගෙදර කිකිලියෝ ටිකක් හිටියා. ඒ කියන්නේ ගෙදර ගම් කුකුලෝ ටිකක් හිටියා. ඒ කියන්නේ එතන හිටියා 10-15ක් විතර හිටියා. ඒතකොට ගෙදරට අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රභවය එනන බිත්තර ටික එතනින්ම එකතුන. හැමදාම අපේ කිකි ගෙදර ඉන්න කිකිලියෝ විතරයක් හෝ දෙකක් හෝ පහක් හයක් දාන. එතකොට ගෙදරට අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රධාන ප්‍රෝටීන් ප්‍රභවයක් විදියට බිත්තර ටික එකතුනා. අදට අද වෙලා තියෙන මේ පොඩි ඉඩක් නේ තියෙන්නේ. මේ ඉඩ පොඩි වෙන ඉඩ ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් අඩු වෙගෙන යනකොට මේක කරන්න බෑ වගේ කතාවක් එන්නේ. ඒ කියන්නේ මේ කිකිලියෝ කීප දෙනෙක් අපිට ගම් කිකිලියෝ කීප දෙනෙක් හදාගන්න බැරි කතා. ඇත්තටම පුළුවන් අපිට පොඩි කූඩුවක් හදලා ඒ කූඩුව ඇතුළත එයාට අවශ්‍ය ආහාර ටික එයාට දෙන්න පුළුවන් නම් එයාට ආහාර ටික අපිට ඇත්තටම කඩෙන් ගන්න පුළුවන් නම් ඒ මේ සත්තුන්ට අවශ්‍ය කුකුල්ලන්ට අවශ්‍ය කුකුල් කෑම තියෙනවා ඒවා ටිකක් දීලා ඊළඟ පලා වර්ග ටිකක් එයාට හොඳ පෝෂණයක් ඕනේ. එයා ඇවිල්ලා නිදලි පරිසරයක ගත කරපු සතෙක්නේ. එතකොට එයාට අවශ්‍ය මේ පලා වර්ග ටික එයාට එකතු කරලා දීලා ඒ වගේ කරලා අපිට පුළුවන් නම් ගෙදරකට මහල් නිවාසයකට වුණත් කමන්නේ පොඩි ඉඩක් තියෙනවා නම් ඒ වගේ තැනක කිකිලියෝ දෙන්නේ 3 දෙනෙක් හදාගෙන එයාගෙන් අපිට බිත්තර ටික ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. මම ඒක ප්‍රායෝගිකව අත්දැකලා තියෙනවා. කොළඹ හතේත් අපි අත්දැක බැලුවා කුකුල් පාලනය පුළුවන්ද කියලා මේ දැල් ගහපු ගෘහයක් ඇතුලේ කරන්න. ඇත්තට ගම් කුකුලෝ අපිට පුළුවන් ඒ වගේ තැනකුණත් කරන්න. හැබැයි යාට අවශ්‍ය ආහාර ටික දෙන්න ඕනේ වතුර ටික දෙන්න ඕනේ යාට පොඩ්ඩක් ව්‍යායාමයට යන්න පුළුවන්කමක් තියෙනවා නම් පොඩි ඉඩක් හදලා දීලා යාට මේ එතන ඒ ටිකේ ගැවසෙන්න පොඩි ප්‍රමාණයක් දුන්නොත් යාටත් පොඩි කියන්නේ යා සතක් ගොඩාක් කූඩු කරලා ඉන්නත් හොඳ නැහැ. පොඩ්ඩක් යාට පොඩි වෙලාවකට හරි කමන්නේ යා අපි තාප්පු වලින් වට කරපු ඉඩමක් තියෙනවා නම් චුට්ටක් යාට එළියට යන්න දීලා යාට වෙලාවට ඇතුළට යන්න ක්‍රමයක් හදලා දෙන්න පුළුවන් නම් එයා ඒ වෙලාවේ පොඩ්ඩක් එළිය ගිහින් එයා අනිවාර්යෙන් ඒක ඇතුළට යනවා. එතකොට ගෙදරට අවශ්‍ය පෝෂණය ප්‍රෝටීන් අවශ්‍යතාවය ඒකෙම සපය ගන්න පුළුවන් ගම් කුකුලෙක් හරි ඒ වගේ එකකට යන්න. ඊළඟට ගෘහ ඊළඟ ග්‍රාමීය වේගන එනකොට අපිට පුළුවන් එහෙම අර්ධනාගරික ගෙවත්තකට අපිට පුළුවන් නම් එළු පාලනය වගේක් මීට අමතර එකතු කරගන්න ඒකෙමුත් පුළුවන් අපිට මේ අපිට අවශ්‍ය මේ ප්‍රෝටීන් ප්‍රභවය ඒ කියන්නේ අපිට ප්‍රධාන ආහාර ප්‍රභවලින් එකක් විදිහට කිරි ටික මේ එළු කිරි ටික අපිට ගන්න. ඒකත් ඇත්තටම වැදුම් වගේවට එළු කිරි වගේවා හොඳයි කියලා කියනවා අපේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී ගොඩක් දුරට කියනවා. ඉතින් ඒ වගේ එකකට යන්න පුළුවන්. ඊළඟට මීමසි පාලනය අපිට එකතු කරගන්න පුළුවන්. ඒතකොට ඇත්තට මීමසි පාලනයක් ඇත්තටම ඕනම තැනක හදාගන්න නාග ගොඩාක් නාගරීකරණය වෙච්ච තැනකට සමහරට මීමසි පාලනය සමහරට බැරිවි. ඒ කියන්නේ ගොඩාක් නාගරික වෙච්ච පරිසරයක ශබ්දබද්ද සමග ඔය මීමසි පාලනය කරන එක සුදුසුද? ශබ්දබද්දාවත් අනිවාර්යෙන් මීමසුරි කියන යාට එතන ගැලපෙන්නේ නැහැනේ. ගොඩාක් ශබ්ද තියෙන තැන. හැබැයි ගෙදරක ගොඩාක් දුරට අපේ නිෂ්කලංක පරිසරයක් තියෙනවනේ. ඒ කියන්නේ සම්පූර්ණයෙන් වාහන යන ඒ වගේ පරිසරයක් නැහැනේ. ඒ වගේ තැනක අපිට පුළුවන් වෙයි මේ මීමසි පාලනයක් වගේ එකකටත් යන්න. අපිට එයාට ආහාර අඩු නම් පරාගණන් එයාට ඕනේ වෙනවා. පරාගත් අපිට පුළුවන් කෘතිමව දෙන්න ක්‍රම තියෙනවා. ඊට අමතර මී පැණි එයාට හදාගන්න ආහාර අයහිනියක් වගේ එනවා නම් එයාට අපිට පුළුවන් කෘතිමව එයාට පැණි ටික දීලා
එයාට ඒ ගෙදරට අවශ්‍ය මී පැණි ටික ලබා ගන්න. ඒ කියන්නේ සීනි වලින් හදා ගන්න පැණි, එහෙම නැත්නම් පළතුරු පැණි එයාට හදලා දීලා පළතුරු වලින් හදා ගන්න, යුස වලින් හදා ගන්න පැණි ලබා දීලා එයාට පුළුවන් ඒක ඒ සත්තුන්ට අවශ්‍ය ආහාර ටික හදලා දීලා අපිට මීමැසි පාලනයක වුණත් අපිට මේකට එකතු කරගන්න. කෙටි විරාමයකට ගිහිල්ලාවිලා නාලක මහත්මිය අපි ඉතිරි ටික කතා කරමු. අපි අද කතා බහ කරන්නේ ගෙවත්තක් මූලිකව කොහොමද නිර්මාණය කරගන්නේ, සකස් කරගන්නට මූලික පසුබිම ඔබ සකස ගන්න ඕනේ කොයි විදිහටද කියලා තමයි අද අපි ක්‍රොප් ක්ලිනික් වැඩසටහන ඔස්සේ ඔබව දැනුවත් කරන්නේ. රැඳීනට කියලා ආරාධනා කරනවා කෘෂි රේඩියෝ ක්‍රොප් ක්ලිනික් වැඩසටහන සමගින්. ගහකොළ අතරේ හුස්ම හොයන රේඩියෝ යාත්‍රිකයා. මානව කේන්ද්‍රීය නොවන හෘද ස්පන්දනය, හෘද ස්පන්දනය ක්‍රොප් ක්ලිනික්. ක්‍රොප් ක්ලිනික් පස්වරු දෙකක් තුනක් අතර කෘෂි FM channel කරන්න. කෘෂි රේඩියෝ ක්‍රොප් ක්ලිනික් වැඩසටහන සමගිනුයි නැවතත් ඔබ එකතු වෙන්නේ. අපි කතා බහ කරන්නේ අද දිනේ ගෙවත්ත පිළිබඳව. කොහොමද ගෙවත්තක් නිර්මාණය කරගන්නට මූලික අඩිතාලම සකසගන්නේ ඔබ? මෙන්න මේ ගැනයි අපි ඔබට අද දැනුවත් කිරීම ලබා දෙන්නේ. ඒ ගැන අපිත් එක කතා කරන්නට අද එකතු වෙනවා ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේ කෘෂිකර්ම උපදේශක නාලක හේරත් මහත්මයා. එතකොට නාලක මහත්මයා, දැන් අපි තියෙන ඉඩකඩ ප්‍රමාණයෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න ඕනේනේ. දැන් ඔබතුමා කිව්වා දැන් ගෙවත්ත වටේ එක්ක තාප්පයක් තියෙනවා, එහෙම නැත්නම් වැටක් තියෙනවා. අපිට මේ තාප්පෙනුයි වැටෙනුයි ප්‍රයෝජනයක් ගන්නට බැරිද? අනිවාර්යෙන් පුළුවන්. ඒ කියන්නේ අපිට ඇත්තට මේක මේ තාප්පයක් හෝ වැටක් කියන්නේ ඒකේ අපේ ඉඩමේ මායිම. එතකොට අපිට මේ මායිමේ වැටේ යන්න කියන්නේ වැටක් අපි හිතමුකෝ, වැටට අපිට පුළුවන් නම් කතර මුරුංගා වගේ දැන් කීපයකින් එකක් පඳුරු කීපයක් හදන්න. එහෙම නැත්නම් අපි හරිත කියලා තියෙනවා අපේ දෙපාර්තමේන්තුවේ නිර්දේශ කරපු කතුමුරුංග එක. එතකොට මේ කතුමුරුංග දඬු කිහිපයක් අපිට වැට ආශ්‍රිතව හිටව ගන්න පුළුවන් නම් ඇත්තටම එතකොට වැටට මේක එකතු වෙනවා. ඊළඟ මුරුංග ඊටම එතකොට අපිට පුළුවන් නම් මොනවද පැෂන් ෆෘට්, වැල්දොඩම් වගේවා අපිට වැටට යවන්න පුළුවන්. අඟුණ වර්ග, තිත් අඟුණ එකතු වෙනවා, කිරි අඟුණ තියෙනවා. ඒ වගේ ඇත්තටම අපි ගෙවත්තකට අඟුණ පැලයක් දෙකක් වැල්ලක් දෙකක් හිටව ගැනීම ඇත්තටම වැදගත්. ඒ කියන්නේ ඒක බහුවාසික සාකය. අපි ඒව ගැනත් හිතන්න ඕනේ. ඒ කියන්නේ බහුවාසික වගා භෝගයක් අපේ ගෙවත්තට එකතු කරගත්තා කියන්නේ අපිට හදිස්සි හරි කාර්යබහුල සමාජය තුළ ඒක නඩත්තු කරගන්න බැරුණත් එයා මූලමණ්ඩලයේ අල්ලගෙන එයා බිමට මුල් ටික අල්ලගත්ත පස්සේ එයා අවශ්‍ය ජලය ප්‍රමාණය, පොහොර ප්‍රමාණය එයා හොයාගෙන යනවා. එතකොට අපි කියමු අඟුණ පඳුරක් අපිට අඟුලම වැලක් අපිට හදා ගන්න පුළුවන් නම් අපේ ගෙවත්තට දෙකක් හෝ තුනක්. එතකොට ඒක මුළු වැටේ මේකයි. හැබැයි අපිට ඕන වෙලාවකට කිං පෝෂණීය කොළ ටිකක් ඒකෙන් කඩා ගන්න පුළුවන්. නැවුම් කොළ ටිකක් ඒකෙන් කඩා ගන්න පුළුවන්. එතකොට ඒක බහුවාසිකයි. ඒ කියන්නේ අවුරුදු අපි හිතමු අඟුණ වැලක් අවුරුදු 20ක් වුණත් තියෙයි. නේද? ඒ වගේ භෝග කිහිපයක් අපි කියමු. ඔව්, ඒ වගේ භෝග පැෂන් අපිට ඒ වගේ යවන්න පුළුවන්. ඉතින් ඒ වගේ අපිට යවාගෙන අපිට ඒක මේ පාලනය කරගන්න පුළුවන්. ඒ කියන්නේ වැට. වැට ගැන හිතුවොත් එimhe ඒ වගේ භෝග වලට අපිට යන්න පුළුවන්. ඊළඟට දඹල වර්ග. අපේ තියෙනවා දේශීය දඹර වර්ග තියෙනවා. අවර වර්ග තියෙනවා. ඈ පොතු දඹල, පැණි දඹල, කොස් දඹල, හාල් මැස්සන් දඹල ඒ වගේ භෝග. ඒව අපිට වැටට යවා ගන්න පුළුවන්. එතකොට ඒ වගේ හැමදාම ඒවට පරිබෝධ හානි ගොඩාක් දුරට අඩුයි. එතකොට ඒ වගේ භෝග කීපයක් අපිට යොදා ගත්තාම ඒ හානියෙන් හානි වෙනවා නම් ඒ හානි කියන්නේ රෝග පරිබෝධ වලින් හානි ඉතාමත් අඩු නිසා අඩු නඩත්තු කටයුත්තකින් ඒවා පාවිච්චි කරගෙන ඒක භාවිතා කරගෙන යන්න පුළුවන්. ප්‍රදේශයෙන් ප්‍රදේශයට භූමියේ පිහිටීමේ වෙනස්කම් ඇති වෙන්නට පුළුවන්. තැනිතලා භූමියක් වෙන්නට පුළුවන්, උස්බිමක් වෙන්නට පුළුවන්. දැන් නාලක මහත්මයා විශේෂයෙන් මේ කඳුකර ප්‍රදේශවල කොහොමද බිම් සකස් කිරීම සිදු කරද්දී ගෙවත්තක් නිර්මාණය කරගන්නට ඒක අපි කරන්නට ඕනේ කොහොමද කියලා අපි කතා කරොත්. ඔව්, එතකොට ඒක උස්බිමක් වගේ එකකට තියෙනකොට අපිට ඒකෙදි ඊළඟ එන එක තමයි ඒක ගාවුන් සහිත ඉඩමක් නම්. එතකොට අපිට පොඩි පාත්‍ය හදාගන්න අපි ගොඩක් දුර දන්නවා මේ අපේ මධ්‍යම ගඳු කරේ ඉන්න අපේ අම්මලා තාත්තලා දන්නවා ඒක. ගොඩක් දුරට අපි හෙල්මලු ක්‍රමයට තමයි වීවගා කරන්නේ. එතකොට අපිට පුළුවන් නම් හෙල්මලු ආකාරයට පාත්‍ය ටික හදාගෙන පොඩියට පාත්‍ය ටික පොඩි පාත්‍යයක් හරි කමන්නේ හදාගෙන ඒකේ භෝග වගා කරගන්න පුළුවන් නම් අපිට ඒකට පුළුවන් අනිවාර්යෙන් කාබනික පොහොර ටික දාලා පස හොදාගෙන යනවා. පස හොදගෙන ඉන්නේ ගාම කරන්ට කෙටි කාලීනව නිතර නිතරම මේ පස පෙරලන්නේ නැති භෝග අපිට බහුවාසික භෝග වලට ගම්මිරිස් වගේ භෝග වලට ඒ වගේ ටිකක්
දිගුකාලන බෝගකට යන්න පුළුවන් නම් පස කැඩෙනව අඩුයි. එතකොට ඒ වගේ බෝගකට යනවන ගොඩක් හොඳයි. ගොඩක් බැවුම් සහිත ඉඩමක නම් බහුවාසික බෝග වලට යනවනම් නේද? ඒ කියන්නේ කුරුඳු, ගම්මිරිස්, කොකෝවා, වැනිලා, ඉනසල් ඒ වගේ බෝග තියෙනවනේ. ඒවා බහුවාසිකනේ. ඒ වගේ ගොඩක් බැවුම් සහිත ස්ථානවලට ඒ වගේ බෝගනේ අපිට ඇත්තටම මේ වගේ වත්තර ඕන වෙනවනේ. ඒ වගේ බෝග වල නම් ඊළඟට එළවලු බෝග වගේ ටිකක් බැවුම් සහිත බැවුම් අඩු ස්ථානවලට අපිට ඒ වගේ බෝග, අනිත් බෝග, එළවලු බෝග ටික, එළවලු වර්ග ටික දාගන්න පුළුවන්. ඊළඟට පලා වර්ග ටික වුණත් ඒ වගේ තැන් වලට බාන්න පුළුවන්. හෙවන ප්‍රිය කරන තැන තියෙනවා. ඒ වගේ තැන් වලට පලා වර්ග ටික දාගෙන අපිට ගෙවත්ත යම් මට්ටමකට නඩත්තු කරගෙන යන්න පුළුවන්. හොඳයි නාලක මහත්මයා, අපි කතා කරා ගෙවත්ත නිර්මාණය කරගන්න හැටි. ගෙවත්ත තියෙන ප්‍රයෝජන මොනවද? කොහොමද මේ පොඩි ඉඩකඩ ප්‍රමාණයක වුණත් අපි ගෙවත්තක් නිර්මාණය කරන්නේ? අපේ ඒ දිනිතා පාරිභෝජනයට අවශ්‍ය වෙන දේවල් එකතු කරගන්නට සහ මේ ඇහැට ප්‍රිය වෙන විදිහට. දැන් අපි සූදානම් වෙන්නේ තවත් සුවිශේෂී වූ කරුණක් ඔබ හමුවේ තබන්නටයි. ක්‍රොප් ක්ලිනික් වැඩසටහනේ කතාබහ අවසාන වෙන මොහොතේ හැමදාම ඔබ හමුවේ යම් කිසි කතා කරපු මාතෘකාවට අදාළ වෙන විශේෂිත වූ කරුණක් ඔබට අපි ගෙනෙන්නට අද දින සිට සූදානම්. මේ ඒ සඳහා අවස්ථාව. නාලක මහත්මයා, මොනවද අද අපි මුලින්ම හාහාපුරා කියලා අපේ අසන්නන්ට ලබා දෙන්නේ? ඔව්, මට හිතුණා අද අපි ඉස්සල්ලාම ආරම්භයක් විදිහට ගෙවත්තේ භෝගයක් කොහොමද, අපි මොනව වගේ භෝගද අපි කොහොමද මේකට මොනවද එකතු කරගන්නේ කියන මම උදාහරණයක් විදියට කියන්නම්. අපි අපේ තියෙන භෝග වර්ග එකිනෙකට වෙන් කරගන්න ඕනේ. උදාහරණයක් විදියට පැලයක් භෝග හිටවන්නේ මොන භෝගද? ඊළඟට දඬු කැබල්ලක් හිටව ගන්නවා නම් මොන වගේ භෝගද? කෙලිම බීජයක් දානවා නම් මොනවද හිටවන්නේ? ওই තුන අපි වෙන් කරගන්න ඉපෙ ඉස්සල්ලාම. ඒ කියන්නේ චූටි බීජයක් අපිට කෙලිම ශ්‍රේෂ්ඨ හිටවන්න බෑනේ. උදාහරණයක් විදියට බටු, මිරිස්, තක්කාලි ඒ වගේ භෝගයක් කෙලිම ශ්‍රේෂ්ඨ හිටියොත් මේක නඩත්තු කරගන්න වෙනවා. ඒ කියන්නේ ඒක තියෙන්නේ පාත්තියේ චූටි ඇහැට පේන නොපෙනෙන මට්ටමේ බීජයක්. ඒක කූමින්ගේ හානි ලක් වෙන්න පුළුවන්. ඒ වගේවා වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ එකක් අපි තවම් පාලනයක් වගේ එකට යන්න ඕනේ. කියන්නේ පොඩි තවාණ. අපි කතා කරමු තවාණක් කොහොමද නිර්මාණය කරගන්නේ කියලා. ඊළඟ එක තමයි කෙලිම ශ්‍රේෂ්ඨ හිටවන දඬු කැබලි තියෙනවනේ. දඬු කැබලි කියන්නේ කංකුම්, මුකුණු වෙන්න, කොහිල, මඤ්ඤොක්ක, බතල, ගොටුකොල ඒ වගේවා නිවිති දඬු කැල්ලක් උනත් හිටව ගන්න පුළුවන්. ඒවා අපිට කෙලින්ම ශ්‍රේෂ්ඨයේ හිටවන්න පුළුවන්. ඊට තව වර්ග ටිකක් තියෙනවා. ටිකක් ලොකුයි බීජ. ඒ ලොකු බීජ කියන්නේ මෑකරල්, බෝංචි ඒ වගේ බීජ ටිකක් ලොකුයිනේ. ඒවා අපිට පුළුවන් ශ්‍රේෂ්ඨයේ කෙලින්ම, ඒ කියන්නේ මේ පතෝල ඇට එකක් හෝ දෙකක් ඒ හිටවන එක අපිට ශ්‍රේෂ්ඨයේ අයි කියන තැන් වල වලවල් ටික හදලා අපිට ඒක කෙලින්ම ශ්‍රේෂ්ඨයේ හිටවන්න පුළුවන්. එතකොට ඒ වගේ නැතුව අපි කොහොමද චූටි බීජ, ඒ කියන්නේ ඇහැට පේන නොපෙනෙන මිලිමීටර එකක දෙකක වගේ පොඩි බීජ, ඒ කියන්නේ ඔකට හොඳටම දන්නවා මිරිස් බීජයක්, තක්කාලි බීජයක් ගත්තාම ඇත්තටම පොඩි බීජ. ඒ වගේ එකක් කොහොමද අපි ගෙවත්තක කොහොමද ඒක නඩත්තු කරගන්නේ, ගෙවත්තක කොහොමද ඒක පැලයක් හදාගන්නේ කියන එක තමයි මම හිතුවේ අද අපි කතා කරමු කියලා. ඒ කියන්නේ මිරිස් ඇට ටිකක්, ඊළඟ නැත්තම් තක්කාලි ඇට ටිකක් කොහොමද හදාගන්නේ? ගෙදර සමහරවිට අපිට තියෙන පොල් කට්ටක් වගේ එකක, එහෙම නැත්නම් කිරි හට්ටිය අපේ ගෙවල් වල තියෙනවා. ඊළඟට පොඩි භාජන, අර ඉස්සෙල්ලා අපි කතා කරා වගේ ගෙදරට ගේන මේ ප්ලාස්ටික් පොඩි ඉවතලන භාජන තියෙනවා. ඊළඟට පොඩි පොල්ෙල්ලක් වගේ එකක වෙන්න පුළුවන්. ඒ වගේ කොහොමද අපි ඒ වගේ එකක් හදාගන්නේ? අපි සාමාන්‍යයෙන් මහ පරිමාණයෙන් කරනවා නම් ඒක කරන්නේ ගොඩක් දුරට හොඳ තවාණක් හදාගෙන ඒකට අර කියන ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදයට තමයි කරන්නේ. මේ අපි මෙතෙන්දි මේ පොඩි ඉඩක්, පොඩි කියන්නේ ගෙවත්තක් කියන්නේ පොඩි ප්‍රමාණයක්. ඒතර අපිට පැල 4ක් 5ක් එන්න පුළුවන් ගෙදරකට අවශ්‍ය පැල ටික. කියන්නේ පොඩි ප්‍රමාණයක් නිසා තවම් පානේ ලොකු විශාල පරිමාණයක් අපි හිතලා මේ විදිහට කරන්න අවශ්‍ය නැහැ. ඒකේ තියෙන තාක්ෂණික කරුණු පොඩි තාක්ෂණික කරුණු තියනවනම් ඒක අරගෙන ඒක අපිට පුළුවන් මේ පොඩි ගෙදර ඉවත් කරන ওই ඉසල මං කිව්වා විදිහට පොල්ෙල්ලා කියමු නැත්තම් කිරි හට්ටියක් ඒ වගේ එකකට මේක යොදාගන්න. හරි. එතකොට ඒක යොදා ගන්නකොට අපි යොදා ගන්න පුළුවන් මතු පිටපස් කොටස් එකකට දිරාගේ ගොම, ඒ කියන්නේ අපේ ගෙදර ඉවත් කරන රොඩු ඉවත් කරන තැනක් තියෙනවනේ. එතනින් අපිට හොඳට සල්ලඩ කරගන්න පුළුවන්. ඒකෙත් කාබනික ද්‍රව්‍ය වැඩි. ඒ වගේ තැනකින් රොඩු ටික හිමේ කරලා අරගෙන ඒකේ තියෙන කාබනික ද්‍රව්‍ය ටික වැඩිපුර ආන් ඒකෙන් අපි කොටස් එකකට මතු පිටපස් පුළුවන් නම් කොටස් එකක් දාලා වැලි මැටි ගතිය වැඩි නම් වැලිත් පොඩ්ඩක් කලවම් කරලා ගල් කැට ආරාමය වැඩි කයින් කරලා පොඩ්ඩක් සල්ලඩ කරලා ගන්න පුළුවන් නේ. ඒ කියන මාධ්‍ය අපිට ඇති මේකට යොදා ගන්න. එතකොට මේ ගත්ත මාධ්‍යයේ මේ කියන බීජ ටික දාන්න තියෙන්නේ. එතකොට අපි කියමු කිරි හට්ටියක් හරි මොන හරි එකක් තියෙනවා නම් ඒකේ පොඩ්ඩක් කිරි හට්ටියක් කියන එක වතුර දැම්මහම මේකේ වතුර රැඳෙනවා.
ඒක නිසා යටපැත්තෙන් පොඩ්ඩක් සිදුරු කිහිපයක් විදලා වතුර වැඩි වතුර ටික බහලා යන්න හදාගෙන ඒකේ ඔය කියන අපි මාධ්‍ය ඒකට පුරවනවා. ඒකට පුරවලා ඔය කියන බීජ ඉරි ගහලා දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් අක්‍රමවත් විදිහට ඔගේ බීජ කිහිපයක් ඒ කියන බීජ වර්ග අපගේ මිරිස් ඇට කියමුකෝ. ඒ මිරිස් ඇට ටික ඒකේ පොඩ්ඩක් ඒකේ මිරිස් ඇටේ වගේ දෙගුණයක්වත් ගැඹුරින් පොඩ්ඩක් පොඩ්ඩක් හාරලා ඒක ඇතුළත ඔය කියන බීජේ දානවා. ඒකම දාලා පොඩ්ඩක් හිමිට ඒ පස්වලින්ම පොඩ්ඩක් උඩින් වහලා දාලා ඊළඟට මේකට වතුර ජල සම්පාදනය කරන්න ඕනේ. ඒ ජල සම්පාදනය කරනකොට එකපාරේ මල් බාදයක් වගේ එකකින් මේකට වතුර ටික දැම්මත් වෙන්නේ ওই ඇට ටික ආයපාරක් උඩට මතු වෙනවා. ඉතින් උඩට මතු වෙන හින්දා පොඩ්ඩක් පුළුවන් නම් ඉවත් කරන රොඩු ටිකක් වල් බීජ නැති පොඩි රොඩු පොඩ්ඩක් ඔකුඩු උඩට දාලා වතුර පොඩ්ඩක් දාන්න පුළුවන් නම් ඒකෙන් අර උඩට බීජ ටික මතු වෙන එක වලක් වෙනවා. ඊට පස්සේ මේක විසිරිත ආලෝකය ලැබෙන තැනක තියලා තියන්න පුළුවන්. එතකොට ඒකෙන් හිමින් සැරේ ඔකේ මුල් ඇදේ දවස් 3ක් විතර යනකොට මුල් ඇදිලා පොඩ්ඩක් අංකුරේ උඩට ඒ ඊළඟසාර හිමින් සැරේ උඩින් තියෙන පැලේ මතු කරගෙන අර රොඩු ටික පොඩ්ඩක් අයින් කරලා දාලා ක්‍රමක්‍රමයෙන් ඒක නඩත්තු කර ගන්න ඕනේ. ඒ කියන්නේ ඒ තියෙන පැලේ අපි ක්‍රමක්‍රමයෙන් අපි ඒක ආලෝකයේ තියෙන තැනකට ගන්න ඕනේ දින 10ක් 12ක් විතර යනකොට. අර තනි කෙලින්ම අපි අවයෝග තිබ්බොත් එහෙම ආයේ ඒ පැලේ අවුවට පිච්චිලා මේ සවුත් වෙන්න පුළුවන්. ඒකින්ද ඒක අතන තියෙන පැලේ අද දවසේ උදේව ආලෝකයේ පොඩ්ඩක් යොමු කරලා ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් ඒක වැඩි කරගෙන ආලෝක ප්‍රමාණය වැඩි කරගෙන ජලය සම්පාදනය කරන ප්‍රමාණය කාලාන්තරයත් පොඩ්ඩක් එහා මෙහා කරගෙන ඒකත් අඩු කරගෙන මේ ගහ ශක්තිමත් කරගන්න ඕනේ. එහෙම වුණොත් දින 10ක් 14ක් වගේ යනකොට මේකේ තියෙන මිරිස් පැලේ හරි එහෙම නැත්නම් තක්කාලි පැලයක් හරි ඊළඟට බටු පැලයක් හරි හොඳට නරත්තු කරගත්තාම දින 14ක් 15ක් විතර තක්කාලි වගේ යන දින 14කින් විතර පුළුවන් නැත්නම් බටු වගේ එකක් දින 21ක් විතර යනකොට හොඳ ශක්තිමත් පැලයක් ගන්න පුළුවන්. හැබැයි මේක කරගෙන යනකොට ඊළඟ එක තමයි අපි දාපු පොහොර ප්‍රමාණය සමහරට අපිට මදි වෙයි. ඒ කියන්නේ ඒ ගහට අවශ්‍ය පොහොර ප්‍රමාණය ඒ ගහට නැති වෙන වගේ ලක්ෂණයක් නිකන් බලපුවාම තේරෙයි ගහ හැදෙන්නේ නැහැ වගේ. ඒතර ගහ හැදෙන්නේ නැහැ වගේ ලක්ෂණයක් තියෙනවා නම් අපිට පුළුවන් නම් මේකට දියර පොහොර පොඩ්ඩක් එක්කෝ අපිට තියෙනවා නම් ඒක ගහන්න පුළුවන්. එහෙම නැත්නම් යූරියා පොඩ්ඩක් වතුර පොඩ්ඩක් ඒ කියන්නේ යූරියා ග්‍රෑම් මේසැඳි එකක් විතර වතුර ලීටර 5කට විතර දිය කරලා අරගෙන හිමින් සැරේ ඒක මල් බාදියකට දාලා වක් කරන්න පුළුවන් නම් ඒකෙමුත් පුළුවන් ගහ පොඩ්ඩක් තව මීටඩිය පොඩ්ඩක් වර්ධනය කරගන්න. හැබැයි කාබනික විදිහට මේ යනවා නම් අපිට කාබනික පොහොර මුලදීම හොඳට යොදා ගන්න පුළුවන් නම් කාබනික වගාවක් විදිහට මේක පවත්වා ගන්න පුළුවන්. ගොඩක් දුරට කාබනික පැත්තට යොමු වෙන කට්ටියට ඒ විදිහට කරගන්න පුළුවන්. අපි ඉදිරියේදී කතා කරමු කාබනික දියර පොහොරක් කොහොමද ගෙදරදීම හදාගන්නේ කියන එක. එතකොට පුළුවන් කාබනිකව වගා කරන කවුරු හරි ඉන්නව නම් එයාට එහෙම හිතෙනවා නම් මං කාබනිකව මේක වගා කරන්න කියලා ඒ වගේ එකණයකට පුළුවන් අපිට ඒ දියර පොහොර වර්ග හදාගෙන හොඳ කොම්පෝස්ට්යක් හදාගෙන ඒ විදිහට තමන්ගේ වගාව පවත්වාගෙන යන්න. දැන් නාලක මහත්මයා කාබනික දියර පොහොර නිෂ්පාදනය අපේ නිවසේදීම කරගන්නට හැකියාවක් තියෙනවද? ඔව්. කාබනික දියර පොහොර හදාගන්න පුළුවන්. ගොඩාක් වර්ග තියෙනවා කාබනික දියර පොහොර වර්ග. අපිට ඇත්තටම 20ක් 30ක් වුණත් තියෙනවා අපිට දියර පොහොර වර්ග. ලේසියෙන් හදාගන්න පුළුවන් එකක් මම කියන්නම්. අපිට පුළුවන් අපේ දන්නවා ගිනි සීරියල් බීසියා කියන නම් වලින් හඳුන්වන එකක් තියෙනවා කොළ වර්ගය. අපි වැටට හිටවනවා. වැටට හිටවනවා. අන්න ඒකෙන් කොළ ටිකක් අරගෙන අපි ගෙමුකෝ කිලෝ 2ක් 3ක් අවශ්‍ය ප්‍රමාණයට ගන්න. එතකොට ඒක ගන්නකොට ඒකට අපිට ඕනේ ගොම දිය අමු ගොමත් කොටස් එකක් අර ගන්න ප්‍රමාණයට වගේම කොටස් එකක් ගන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. ඊට අමතරව ගා මූත්‍රා ගන්න පුළුවන් නම් තවත් හොඳයි. ওই වර්ග තුනම ගන්න පුළුවන් නම් ඉතාමත් හොඳයි. හැබැයි අපිට ඕකෙන් වර්ග දෙකක්වත් එකතු කර ගන්න පුළුවන් නම් හොඳ දියර පොහොරක් හැදේ. ඊට ඒක එකතු කරගෙන ඉස්සල්ලාම කරන්නේ ගිනි සීරියා හොඳට හූරලා අරගෙන ඒ කියන්නේ හොඳට වර්ධනය වෙච්ච ගහකින් හොඳට කපලා අරගෙන ගිනි සීරිය ටික හොඳට හූරනවා. කෝල් ටික අයින් වෙන විදිහට ඒක හූරලා භාජනයකට දාගන්නවා. ඒකෙදි ඊළඟ වැදගත් එක තමයි ඒ ගන්න භාජනේ. නාලක මහත්මයා දැන් ගිනි සීරියාවල කොළද පොතුද අපි වාවිතයට ගන්නෙ? කොළ ගන්නෙ. කොළ. ඒ කියන්නේ ගිනි සීරිය ගහේ කොළවල හොඳ පොහොරක් තියෙනවා. අපි කොම්පෝස්ට් එකක් හදන්න උනත් කොළනේ ගන්නෙ. ඉතින් මේ අපිට ඒක ගන්න පුළුවන්. ඒ කොළ ටික හූරලා අරගෙන
ඒක භාජනයකට දාන්න ඕන. අර ඉස්සෙල්ලා කිව්ව විදිහට භාජනයකට දාලා ඒ භාජනයත් ඇල්මිනියම් යකඩ වගේ භාජනයක් නොවන, ඒ කියන්නේ ඒ වගේයක් ගත්තොත් එහෙම ඒකේ තියෙන සංයෝගයක් වුණත් කලවම් වීම හැකියාවක් තියෙනවනේ. ඒකින්ද ඇල්මිනියම් පිත්තල ඒ වගේ යකඩ ගන්න නැතුව ප්ලාස්ටික් වගේ භාජනයක් තියෙනවා නම් ගොඩක් හොඳයි. එතකොට අපි හදන දෙයට බාධාක් වෙනවද? බාධාක් වෙන්නේ නැති වෙන්න ගන්න ඕනේ. ඒ කියන්නේ මැටි භාජනයක් වුණත් වඩා සුදුසුයි. එහෙම නැත්නම් ප්ලාස්ටික් වගේ එකක් අරගෙන ඒකට අපිට ගොඩක් දුරට අපිට හොයාගන්න තියෙන ප්ලාස්ටික් වගේ භාජනනේ. එතකොට ඒකට අර කියන මේ කොළ ටික ඔක්කොම හොරලා දානවා. එහෙම හොරලා දාලා ඒකට අර අපි ගොම අමුගොමත් ඒ ප්‍රමාණයටම හරියන්න අමුගොම දාන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. එහෙම නැත්නම් කිලෝ 4ක් 5ක් හරි ගමන්න ඒ ප්‍රමාණයට අපි කියමු ලොකු බැරලයක් ගත්තා කියලා. ඒකේ භාගයක් විතර අපි ඔය කියන මේ කොළ ටික දාලා ඉවරලා ගොමත් අඩුම ගානේ කිලෝ 4ක් 5ක්වත් ඒකට දාගන්න පුළුවන් නම් ඒක දාලා ගව මුත්‍රාත් ලීටර් 10ක් විතර දාගන්න පුළුවන්. ඒත් හොඳයි. නැත්නම් ගව මුත්‍රා ලීටරයක් හරි ගමන්න ඒකට දාලා ඕකට පුළුවන් රොක් පොස්පේටු චුට්ටක්. රොක් පොස්පේටු ග්‍රෑම් 500ක් විතර ඒකට එකතු කරලා ඊළඟට ඒ ඔක්කොගේ මට්ටමක් තියෙනවනේ ඔක්කොම දාපුවාම ඒකේ මට්ටමක් එනවා. ඒ කියන්නේ ඒකේ උඩ මට්ටමට, ඒ කියන්නේ කට මට්ටමට නේ ඔය දාපු අමුද්‍රව්‍ය වල මට්ටමක් එනවනේ. ඒ මට්ටමට එනකම් වතුර දාන්න. වතුර දාලා පොඩ්ඩක් කලවම් කරලා හොඳ රිදි කෑල්ලකින් හරි මොකක් හරි එකකින් ඇතුළට මැස්සොන් වගේ සත්තු යන්නේ නැති වෙන්න කට බඳින්න ඕනේ. ඒ කියන්නේ කට මට්ටමට එනකන් අපි විජලයේ පුරවන්නේ නෑ වාගේ. නෑ නෑ නෑ. එහෙම කට මට්ටමට එනකන් පුරවන්නේ නෑ. දැන් අපි කියමුකෝ උච්චර ලොකු ප්‍රමාණයක් ගන්න බැරි වුණා කියලා. අපිට පුළුවන් නම් අපේ ගෙදර තියෙන පොඩි භාජනයක්. පොඩි භාජනයක් ඒක සාමාන්‍යයෙන් ගෙදර තියෙනවා නම් ලීටර 3ක් 4ක් විතර වතුර පුරවන්න පුළුවන් පොඩි භාජනයක් කියමුකෝ. ඒ භාජනයට අපි දාන්න පුළුවන් නම් ওই ගිනි සීරියා කොළ හූරලා දාන ප්‍රමාණයට ගොමත් ඒකට සාපේක්ෂව මම දැන් ওই කිව්ව ප්‍රමාණයෙන් ගොමත් ග්‍රෑම් 200ක් හරි ගමන්න ඒ භාජනයට සාපේක්ෂව මම කියන දේ මම හිතන්නේ තේරෙනවා ඇති. ඒ ප්‍රමාණයට අවශ්‍ය ප්‍රමාණය ඒක දාලා ඉවර වෙලා එකට එකක් වගේ මිශ්‍රණයක් ගත්තනම් අනුපාතයක් වගේ ගත්තනම් වඩා සුදුසුයි. ඒ වගේ ප්‍රමාණයක් කරන්. ඒතකොට රොක් පොස්පේටුත් අරකට නම් දැම්මේ අපි අතන කිලෝ 30ක් විතර එනවනේ අර ලොකු භාජනයට දාපුවාම. ඒකට ග්‍රෑම් 500ක් විතර දැම්මේ. එතකොට මේකට රොක් පොස්පේට් පොඩි ප්‍රමාණයක් එකතු කරන්න පුළුවන් නම් ඒක වඩා සුදුසුයි. එහෙම එකතු කරලා එතකොට හොඳ පෝෂණීය දියර පොහොරක් හැදෙනවා. ඊට පස්සේ අර උඩින් කට බැඳලා තියන්නේ ඔකට මැස්සු ඇවිල්ලා විතර දාලා පණුව ඇවිල්ලා ඒ වගේ ලොකු ප්‍රශ්න ඇති වෙන නිසා කට බැඳලා වහලා තියලා ඊට පස්සේ දින 4කින් විතර මේක ආයපාරක් උඩ රෙදි කෑල්ල අයින් කරලා පැත්තක දාලා පොඩ්ඩක් කලවංග. රෙදි කෑල්ලක්ම පාවිච්චි කරන්න අවශ්‍යද? මේ ඉටිකොලයක් හරි ඉටිකොලයක්කින් හරි ගැට ගහන්න ඕනේ. ගැට ගහලා ඉවරලා හැබැයි පීනක් වගේකින් වහන්න නම් එපා. පීනක් වගේකින් වැහුවොත් එම සමහර විට මේක ඇතුලේ තියෙන ගෑස් එකක් වගේ එකක් හැදිලා මොන හරි ප්‍රතික්‍රියාවක් වෙලා මෙයාට පුපුරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේ නැති වෙන්න ඒකේ තියෙන මොන හරි දෙයක් තියෙනවා නම් එළියට පිට වෙන්න ඒකේ ප්‍රතික්‍රියාවක් වෙනවා නම් ඒක පිට වෙන්න ඉඩ තියලා මොන හරි එකකින් ගැට ගහන්න. හැබැයි සත්තු ඇතුළට යන්නේ නැති වෙන්න. මැස්ස වර්ග ඇතුළට යන්නේ නැති වෙන්න මේ ගැට ගහන්න. ගැට ගහලා ඉවරලා ඒකල දින 5කින් විතර අපිට මේක එකපාරක් කලවම් කරලා සතියකින් විතර ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. ඒතර ඒ ප්‍රයෝජනෙ ගන්නකොට ඊළඟ වැදගත්ම දේ තමයි මේක ගොඩක් එතකොට ගිනිසිරියා වගේ එකක් පාවිච්චි කරනවා කියන්නේ ඒකේ ගොඩක් කොළ සරයිනේ. එතකොට ඒ මිශ්‍රණෙත් ගොඩක් සර පෝෂණය අතිමුත් වැඩි ඇසිඩ් ගතිය වගේ ටිකක් ඒ කියන්නේ සර ගතියක් තියෙනවා. එතකොට ඒ සර ගතිය අපි දියර පොහොරක් විදිහට මේක ගහකට යෙදුවොත් දියර පොහොරක් විදිහට පාවිච්චි කරොත් ඒක සර වැඩි. ඊළඟට දැන් මේක අපි ගොඩක් දුරට පාවිච්චි කරන දැන් ඉස්සලාම අපි කතා කරේ තවම් පාලනයේනේ. තවම් පාලනය කියන්නේ ගහේ කොළ ගොඩාක්ම සියුම්. ඒ තවානකට මේ වගේ එකක් එකපාරින් මේදුවොත් එහෙම ගස් ටික ඔක්කොම පිච්චිලා යන්න පුළුවන් සර වැඩි වීම නිසා. ඒක නිසා ඒක අඩු සාන්ද්‍රණේ කියන්නේ කොටස් එකක් අරගෙන ඒක වතුර කොටස් 10කට මිශ්‍ර කරලා, ඒ කියන්නේ අර අපි ගත්ත මිශ්‍රණයෙන් කොටස් එකක් අපි කියමු අඩු කෝප්ප එකක් ගත්තා කියලා. අඩු කෝප්ප එකක් ගත්තා නම් වතුර අඩු කෝප්ප 10ක් එකට මිශ්‍ර කරලා, ඒ කියන්නේ අපි ඒ හදාගන්න මිශ්‍රණය අපි ඒකට මෙහෙම කතා කියමුකෝ මල් බාල්දියක් ගන්නවා. මල් බාල්දියකට අරකේ අඩු කෝප්ප එකක් දානවා. අඩු කෝප් එකක් දාලා වතුර කොටස් 10ක් දානවා. වතුර කොටස් 10ක් දානවා. 10ක් දානවා. එතකොට මේ මල් බාල්දියට ඒක හොඳට කලවම් කරගත්තාම ඊටමත් අඩු සාන්ද්‍රණයකින් තමයි ඒකේ පෝෂණයගේ තියෙන්නේ. එතකොට ඒක අපි ගහකට ඒ දාන තවානට ඒක වක්කරවුවට ගොඩාක් සැර නැහැ. නැත්තම් වෙන්නේ මොකද? පිච්චිලා යනවා. එකපාරේ අපි මේ හදාගන්න හොඳ ලස්සන පැලයක් නේ හදාගන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඒක පිච්චිලා යෑම හැකියාව තියෙනවා. ඊළඟට මේක අපිට පුළුවන් අපි ගෙවත්තේ තියෙන ගොටුකොළ මුකු යන වගේ ඕනම පලා වර්ගයකට යොදා ගන්නත් පුළුවන්. ඕනම එළවලු වර්ගයකට
මේ මිශ්‍රණය දියර පොහොරක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් පාත්තියට මල් බාල්දියකින් වක් කරන්නත් උනත් පුළුවන් මේ කියන මිශ්‍රණය. ඒතකොට ඒක පෝෂණයක් විදිහට අපිට භාවිත කරන්න පුළුවන් දියර පොහොර. දැන් නාලක මහත්මයා දියර පොහොර ඉසින කාලයක් තියෙනවද අපි උදේ වරුවේද දවල් වරුවේද හවස් වරුවේද අපි කොයි වගේ වෙලාවකද මේ දියර පොහොර අපේ වගාවන්ට යොදන්නට අවශ්‍ය වෙන්නේ? ඔව් මේ ඕනම වගාවකට දියර පොහොරක් හෝ වෙනත් දෙයක් අපි ගොඩක් දුරට යොදනකොට යොදන්නේ එක්ක උදේ වරුවේ එක්ක හවස් වරුවේ. ඉතින් දවල් වරුවේදී දැන් මේවා කාබනික දේවල් නේ. කියන්නේ කාබනික කියන්නේ ගහකොළ සාරය යොදාගෙන හදාගන්න දේවල්. ඒතකොට මේ වගේ දෙයක් ගන්නකොට ඒක අනිවාර්යෙන් සූර්යාලෝකයට ඒක නිරාවරණය වෙච්ච ගාම ඒක විනාශ වීම හැකියා වැඩි. ඒක නිසා උදේ වරුවේ හෝ හවස් වරුවේ මේක පාවිච්චි කරා නම් වඩාත් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. හතේ පැයක කාලයක් තුළ අපි ඔබට ලබා දුන්න ගෙවත්ත කොහොමද නිර්මාණය කරගන්නේ, ගෙවත්තේ මූලික පසුබිම කොහොමද හදාගන්නේ කියන කරුණු කාරණාවන් පිළිබඳව නාලක හේරත් මහත්මයා අපිට ඒ පිළිබඳව කරුණු ලබා දුන්නා. ජාතික කෘෂිකර්ම තොරතුරු හා සංවේදන මධ්‍යස්ථානයේ කෘෂිකර්ම උපදේශක නාලක හේරත් මහත්මයා බොහොමත්ම ස්තුතියි. අද දිනෙත් ඇවිල්ලා අපිට ඔබේ දැනුම රටට දයට දායාද කරන්නට සංවේදනය කරන්නට අපිට උදව් කරාට. ඔබ අහගෙන හිටියන්නේ අපි කතා කරපු කාරණාවන් නේද? එහෙනම් අපි මේ කතා කරපු දේ ගැන ඔබේ අදහස් දැනගන්නටත් අපි කැමතියි. ඔබේ අදහස් අපිට එවන්න. අපේ කෘෂි රේඩියෝ ෆේස්බුක් පිටුව ඔබට විවෘතයි. අපිට කෙටි පණිවිඩ මගින් මේ පිළිබඳව ඔබ අදහස් දක්වන්නට පුළුවන්. ඒ වගේම ක්‍රොප් ක්ලිනික් වැඩසටහනට එකතු වෙන්නට ඕන තව මොනවද තියෙන්නේ, ඔබට දැනගන්නට අවශ්‍ය මොනවද තියෙන්නේ, අන්න ඒ දේවලුත් අපිට සඳහන් කළා එවන්න. එතකොට අපිට පුළුවන් සම්පත්තායකින් එකතු කරගෙන ඔබේ ගැටලු විසඳන්නට අපෙන් කරන්නට පුළුවන් උපරිම උපකාරය ඔබට කරන්නට. හොඳයි, එහෙනම් අපි නැවත වතාවක් ක්‍රොප් ක්ලිනික් වැඩසටහන තුළින් ඔබ හමු වෙනතුරු අදින්දනයට සමු දෙන්නම්. මතක් කරන්නම් සමුගෙන යන්නට පෙර ක්‍රොප් ක්ලිනික් නිෂ්පාදකතුමන් අමුල දුෂ්මන්ත මම් බුද්ධි ප්‍රාර්ථනා කරනවා ඔබේ අස්සනු සරසාර වෙන හෙට දිනක් උදාවන්නට කියලා. මානව කේන්ද්‍රීය නොවන හෘද ස්පන්දනය, හෘද ස්පන්දනය ක්‍රොප් ක්ලිනික්. පස්වරු දෙකක් තුනක් අතර කෘෂි FM channel කරන්න. ගහකොළ අතරේ හුස්ම හොයන රේඩියෝ යාත්‍රිකයා www.rushifm.lk